බඹල පිටේ ඉඳලා මේ පැත්තට එනවා. එතකොට අපි ඩයිවින් යනවා. හා හා. එතකොට ඒ ඒ කිඹුලා මං හිතන්නේ රත්මලානේදී දැලක අඩි 10ක් විතර ලොකු 4 දෙනෙක් දැක්කා. මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ කිඹුලු 36ක්. ඒ කියන්නේ සම්පූර්ණ 40ක් විතර දැක්කා. මීට කලින් අපි දැකලා නැහැ. අවුරුදු කීපයකට කලින් එකෙක් කැවිත් තිබ්බා. सेंट पीटर कॉलेज दें बोवेला तीन ना मुझे दें ऐम भयानक वेला तीन मम ट्रेन कर कोलंब किंबुल अंट आवे तवाद दिनाट इवरू तीयन सामान्य किंबुल अंट जीवत्व वापस वतुरी गडवीं प्रदेश गमन कर मे किंबुल मुहूदट गि मुहूदे इवर पावित किरी विरल पावित किरी दिन विशाल අයිබෝවන් අද අපි ආවේ වැල්ලවත්ත වෙරළ තීරයට විශේෂ කාරණා දෙකක් ගැන කතා කරන්න එකක් තමයි ශ්‍රී ලංකාවේ වෙරළක් අසබඩ තිබෙන පළමු ජීවිත ආරක්ෂක සංගමය ගැන කතා කරන්න ඒ සංගමය ගැන අද කතා කරන්න විශේෂයෙන්ම හේතු වුණේ ඔවුන් නිය පෙරදා ශ්‍රී ලංකාවම කලඹන ප්‍රවෘත්තියක් අරගෙන ආවායි තමයි මේ වෙරළ තීරයේ ඉඳලා ඔවුන්ට කිඹුල්ලු කිහිප දෙනෙක් හමු වෙලා තිබුණා විශාල ප්‍රමාණයක කිඹුලු සහ තවත් කුඩා ප්‍රමාණයක කිඹුලු කිහිප දෙනෙක් ඒ සිද්ධිය ගැනත් අද අපි කතා කරන්න සූදානම් අපි ඔවුන් එක්ක ඉස්සරහට යන්න මේ වැල්ලවත්ත ඇල මොහොතට රට නිස්සානේ මෙතනින් තමයි මේ කිඹුල්ලු එනවා කියන්නේ අපි මේ ගැන කතා කරන්න දැන් සූදානම් වෙන්නේ කින්රෝස් ජීවිත ආරක්ෂක සංගමේ තිවංක ප්‍රනාන්දු මහත්මයාත් ඒත් සමග තව සමාජිකයන් දෙදෙනෙක් ඉන්නවා අපි ඔවුන් එක්කයි කතා කරන්න සූදානම් වෙන්නේ මොන අවස්ථාවද තිවංක ප්‍රනාන්දු මහත්මයා දැන් මේ කිඹුල්ලු දැක්කේ ඒ දැන් හරි බෝට්ටුවක් අරගෙන මේ සංචාරකයතුන නිරීක්ෂණයකට ඒකේ තමයි දැක්කේ අඩි 10ක් විතර ලොකු 4 දෙනෙක් දැක්කා මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ කිඹුල්ලු 36ක් සම්පූර්ණ 40ක් විතර දැක්කා. දැන් ජීවිත ආරක්ෂණ මේ සංගමයත් එක්ක බැඳිලා මේ වැඩේ කරන දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කරනවානේ. මීට කලින් එහෙම දැකලා තියෙනවද? මීට කලින් අපි දැකලා නැහැ. අවුරුදු කීපයකට කලින් එකෙක් කැවිත් තිබ්බනේ. අවුරුදු කීපයකට කලින් එකෙක් කැවිලා තිබ්බේ මේ වගේ දැක්කේ නැහැ. මේ දැන් මේ කියන්නේ බොහෝ වෙලා දැඩි ගහනක් තියෙනවා කිඹුල්ලුන්ගේ. දැන් අපි දන්නේ සාමාන්‍යයෙන් කිඹුල්ලුන්ට මේ පරිසරයේ මොහොද හුරු නැහැ කියලා. දැන් එහෙම තත්යක් නැද්ද? නැහැ. දැන් මම හිතන්නේ මේ ලවණ ගතියට පුරුදු වෙලා දැන්. දැන් මොන වගේ අවදානමක්ද තියෙන දැන් වෙනදෙනම් අපි දන්නවා බොහෝ දෙනා මේ ප්‍රදේශයේ ඉන්න වෙරළාශ්‍රිතව ඉන්නවා දැන් එහෙම අය අඩු වෙලාද ගොඩක් අඩු වුණා මේ කියන්නේ මේ දෙහිවල දීවර කාර්මික සහෝදරෙක් නැතුණාට පස්සේ ගොඩක් මොහොඳනාන් කට්ටියත් ගොඩක් අඩු වුණා මේ කිඹුලට තියෙන බය හින්දා අර විසිරු මසුන් ආශ්‍රිත කර්මාන්ත කරපු මහත්මයෙක් නැති වුණා නේද දැන් දැන් මේ අවදානම පහ කිරීම සඳහා ඔබතුමාලා මොනවයි ක්‍රියාමාර්ග අරගෙන තිබුණාද අපි වනජීවී එකට ගිහින් කිව්වා ඒගොල්ලෝ කිව්වේ නගර සභාවට කියන්න කියලා දැලක් ගහන්න කියලා අපේ හොඳම විසඳුම මොකද මේ 40 කල්ලන එක ප්‍රායෝගික නෑ අපි සංගමයක් විදියට ඉල්ලන්නේ මෙතන මේ දැලක් ගහලා දෙන්න කියලා මේ ස්ථානෙන් ගහන්න අමාරුයි මොයේ කටින් ඉඳ සැර වැඩි ටිකක් සෙවෝ සිනමා හල ආශ්‍රේය හරියෙන් ගහුණා හරියනවා පාලම අසලින් ආහා දැන් අපි දැක්ක ඔබතුමාගේ අතේ බාස්කට් එකක කිඹුල් පැටියෙකුත් ඉන්නවා දැන් ඒ වගේ අවදානමක් තමයි මෙතන තියෙන්නේ කියන එක තමයි අපිට කියන්න අවශ්‍යතාවය තිබෙන්නේ දැන් එහෙම අවදානම මගේ හැරියොත් කිසිම ප්‍රශ්නයක් නැතුව බොහෝ දිනකට මේක වෙනදා වගේම ඉන්න පුළුවන් කමක් ඉන්න පුළුවන් අපි ඉල්ලලා ඉන්නේ දලක් ගහන්න කියලා ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ ඒ අදාළ අංශ වලට කියලා තියෙන්නේ කියලා තියෙනවා කියන වනජීවයකට කිව්වා දැන් අපි ඊළඟට ජනාධිපතිතුමාට ලියන්න ඉන්නේ දැන් ඔබතුමාලා දැන් තිවංග ප්‍රනන්දු මහත්මයා ගත්තොත් අවුරුදු කීයක් මේ වගේ මේ ස්ථානේ ඉන්නවද පුදුන දවසේ ඉඳන්ම එනවා මෙහෙට දෙලත් එක තමයි දෙලත් එක තමයි මේ මේ මෙච්චර කිඹුල්ලු ඉන්නව දැකලා නැහැ නෑ ජීවිතේ දැකලා නැහැ
දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ කිංගෝස් ක්ලබ් කැප්ටන් චන්ද්‍රපාල මහත්මයාත් එක්ක. ඔබතුමාගේ අත්දැකීම කොහොමද? දැන් අවුරුදු ගණනාවක් මේ ප්‍රදේශයේ මුහුදත් එක්ක ජීවත් වෙනවා. මෙහෙම අත්දැකීමක් තියෙනවද? මම නම් දැකලා නැහැ අවුරුදු 76 ඉඳන් මම පීනනවා සතුකුම් 2 සහ සතුකුම් 6 ට්‍රේනින්ග් කරනවා මේ මුහුදේ මම කවදාක්වත් දැකලා නැහැ කිඹුලෙක්. මේ විදිහට කිඹුලු දැක් මම දැකලා නැහැ. ඒ වුණාට දැන් නම් හරි භයානකයි පීනන්නත් අපි දැන් ට්‍රේනින් වෙන්නත් විදියක් නැහැ ජනගහනයක් අඩු වෙලා තියෙන්නේ මොකද උඹ දෙනෙක් මේ මූදට එනවා මේ මේ මොකද ශරීර සෞඛ්‍යයකටත් හොඳයි ඒක ලුණු වතුර ඇඟට වදින එක ඉතින් ඒවත් දැන් උඟක් දුරට අඩු වෙලා තියෙන්නේ ජනතාව එනවා අඩුයි දැන් ඔබතුමා හිතන විදිහට මොකද්ද හේතුව වෙන්නේ නැත්තේ කිඹුල්ලු මේ මොය කටේ මුහුද පැත්තට එන්න දැන් මීට කලින් එහෙම එකක් අපි අහලා නැහනේ हेतु मे सेंट पीटर कॉलेज दें गोवेल तीन एक नमत्त समय दलग्यौन मुखकरी यकड़ बेटी मुनवारी मुखकरी तीन इतना सामान्यू ना पुल ओन एक्कीन ඒතකම අපි ඔබතුමා පෞද්ගලික තොරතුරුත් එක්ක දැනගන්න කැමති ඔබතුමා කිසියම් ප්‍රසිද්ධියක් කුසලනවා පුහුණු කිරීම කටයුතු සහ ඒතකම මේ ක්‍රීඩා කෞශල්‍ය සම්බන්ධයෙන් කොයි කාලේ දේ වැඩ ටික පටන් ගත්තේ ඒවත් මම 2000 මම 1980 ගණන් වල ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමේ පුහුණු කරුවෙක් වගේ මේ කෙරුවා ඔබතුමා තවමත් පුහුණු කිරීම කටයුතු කරනවා ඔව් මම අපේ ක්ලබ් එකේ කරනවා මූදෙත් කරනවා මූදෙට දැන් යෑම භයානක වෙලා තියෙනවා මමවත් ට්‍රේන් කරන්නේ නැහැ මම සතුපුන් දෙක ට්‍රේනින් කරන්න ඕන සතුපුන් හය නම් ඉතින් කියන්න බෑ දැන් වයස් සීමාවත් එක්ක පීනන්න පුළුවන් වෙලාවට ෆිනිෂ් කරන්න තමයි ඉතින් අමාරු ඉතින් ඒකවත් ට්‍රේනින් කරන්න විදියක් නැහැ මේ කිඹුලා ප්‍රශ්නේ ඉන්න බයයි අපිට වයස් සීමාවත් පොඩ්ඩක් කියමු ඒ ලොකු වයසක් තේින්නෙත් නැහැ මේ වයස නම් දැන් 68ක් මේ වැල්ලවත්ත වෙල තීරයේ ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ වෙරළ තීරවල අනාරක්ෂිත තැන්වල ඒවා එපා කියන තැන්වල නාන්න ගිහිල්ලා කිමි දෙන්න ගිහිල්ලා බොහෝ දෙනා ජීවිත හානි කර ගන්නවා දැන් ඔබතුමාලා වැනි ජීවිත ආරක්ෂණ සංගම් ජීවිත ආරක්ෂණය කරන පෞද්ගලික මැදිහත් වෙන අය විශාල කාර්යභාරයක් කරනවා උන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන කරලා දෙන්න ඔබතුමාගේ ජීවිත කාලය ඇතුළත ජීවිත කීයක් විතර බේරගෙන තියෙනවද මං ජීවිතේ 173ක් විතර බේරගෙන තිනවා ඒක මේ වැල්ලවත් විතරක් නෙමෙයි අනුරාධපුර පොළොන්නරුව එතකොට කතරගම ඩුබයි ඒ වගේ හැමතැනම මූදවල වල මං ජීවිතේ බේරගෙන තිනවා ඔක්කොම බැලුවම ඉතින් 173ක් විතර වෙනවා අපි නැවතත් කිංග්‍රොස් එක පැත්තට ඇවිදගෙන ආවා තිවංග ප්‍රනන්දු මහත්මත් එක්ක අපි නැවත කතා කරන්න සූදානම් වෙන්නේ ඔබතුමාට තමයි මේක අත්දැකීම් තිබෙන්නේ මේ කිඹුල්ලෝ දැක්කා අපි ඡායරූපත් දැක්කා අර බාස්කට් එකේ දැපු කිඹුල්ලා හිටියේ මේ හරියද මේ ඉදිරියේ මීටර් 50ක් විතර ඈතින් තමයි හිටියේ හා තීනකොට තමයි දැක්කේ හා දැන් අර ලොකු කිඹුල්ලොත් දැක්ක කියලා ඔබතුමා ඉස්සෙල්ල කිව්වා ඒ හතර දෙනෙක් දැක්ක විශාලුම් අඩි 10කට මේ මෑත කාලිනේවද ගිය මාසේ මේ මාසේ ඇතුළත කිඹුල්ලෝ හතර දෙනෙක් දැක්කා ලංකාවේ වාර්තා වන කිඹුලන් විශේෂ දෙකක් අපි මේ වන විට හඳුනාගෙන තිබෙනවා එම කිඹුලන් විශේෂ දෙකෙන් විශේෂයෙන්ම ගැට කිඹුලා කියන විශේෂය තමයි මේ මුහුදාශ්‍රිත ප්‍රදේශවල යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරමින් තිබෙනවා කියලා සමාජය තුළ මතයක් ඇති වෙලා තියෙන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ ගැට කිඹුලා salt water crocodile කියන නාමයෙන් තමයි අපි හඳුන්වන්නේ ඒ විශේෂය සාමාන්‍යයෙන් අවස්ථා කීපයකදීම මුහුදු ජලය සමග මුසුවීම සිද්ධ වෙනවා ඔවුන්ගේ ප්‍රජනක කාලයට ඔවුන් මුහුදේ ඇත්තටම ගඟවල් දිගේ වුන් ඇවිල්ලා මුහුදට මුහුද හරහා වෙනත් ගංගා වලට එහෙම නැත්නම් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම අපිට පේන්න තියෙනවා අනික් පැත්තට අපි දකිනවා තවත් කාරණයක් ඒ තමයි වුන් මුහුදු ජලයට ගිහිල්ලා මුහුද හරහා වෙනත් ගඟකට යාමේ තත්වයන් දකිනවා ඒ හරහා තමයි ඔවුන්ගේ ජානය විවිධ ප්‍රදේශ වලට පැතිරවීම කරන්නේ මොකද නැත්නම් එකම පවුලේ ජීවීන් තමයි එකම ගංගාවක ජීවත් වෙන්නේ ඒ තත්වයක් ඛණ්ඩණය කරන්න ඔවුන් මුහුද මාධ්‍යයක් කරගෙන මොකද පහසුවෙන් මුහුදු රැලිත් එක්ක ඔවුන්ට විශාල දුරක් ශක්තිය වැය නොකර ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා මුහුදේ තියෙන විවිධ ක්‍රමවේද එහෙම නැත්නම් දිය රැලි උපයෝගී කරගෙන ඉතින් මේ තත්ත්ව සියල්ලම අපි දකිනවා ඒ කාරණා දෙක මත ඔවුන් මුහුදට යනවා ඒ වගේම තවත් කාරණයක් තියෙනවා ඔවුන් මුහුදට ගමන් කරන එම අනෙක් කාරණය තමයි ඔවුන් විශේෂයෙන්ම මුහුදට සාමාන්‍යයෙන් ඔවුන් ඉන්නේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල මොය ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා නමුත් මුහුදට ඔවුන් ගමන් කරනවා
යම් යම් අඳුරු කාල පරිච්ඡේද පවතිද්දී මුහුදේ ඉන්න මසුන් අල්ලා ගැනීම උන්ට පහසුයි මොකද ඔක්සිජන් වල ප්‍රශ්න ඇතිවීම හේතුවෙන් මසුන් ඉන්නේ තරමක අකර්මණ්‍ය තත්වයක වෙන අවස්ථාවල උන් මුහුදට ගමන් කරනවා මසුන් පහසුයි අල්ලා ගැනීම සඳහා ඊට අමතරව අපි කොළඹ කිඹුලන්ට ආවේනික වෙච්ච තවත් දෙයක් දකිනවා මොකද උන්ට ඉවුරු තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් කිඹුලන්ට උන් ඉන්න ජීවත් වන වපසරිය තුළ මොකද උන් වතුරෙම විතරක් නෙමෙයි උන් ඉවුරු දිගේ ඇතැම් ගොඩබිම් ප්‍රදේශවලත් ගමන් කරනවා කොළඹ කානු පද්ධතියෙන් එහෙම නැත්නම් ඇල මාර්ග පද්ධතියෙන් දෙපැත්තම ඉවුරු නැති විදිහට ආවරණය කරන කර තිබෙන තත්වයේ යටතේ මේ කිඹුලන් ඇත්තටම මුහුදට ගිහිල්ලා මුහුදේ ඉවුර පාවිච්චි කිරීම එහෙම නැත්නම් වෙරළ පාවිච්චි කිරීම අපිට දකින්න ලැබෙනවා අනික පැත්තට අපි කියන්න ඕනේ මේ විශේෂයේ තිබෙන අනිත් කාරණය තමයි යම් ප්‍රදේශයක මෙයා ජීවත් වෙනවා කියලා මෙයා වෙනත් ප්‍රදේශයකට ගෙනihin දැමීමේ හැකියාව නැහැ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලේ මේ විදිහට කරපු ඒ සෑම කිඹුලෙක්ම වාගේ ඒ පරිසර පද්ධතියට හානියක් වුණා නැත්නම් ඒ කිඹුලගේ ජීවිතයට හානියක් වුණා නැත්නම් ඒ කිඹුලගෙන් නැවතත් ඒ ප්‍රදේශයේ ඉන්න මහ ජනතාවට එහෙම නැත්නම් වෙනත් සතුන්ට හානියක් වීම සිද්ධ වුණා අනික් පැත්තට මේ කිඹුලන් එහෙම පරිස්ථාපනය කළොත් එහෙම වෙනත් තැනකට ගෙනihin දැම්මොත් ඔවුන් නැවත ඒ ඔවුන් ජීවත් වෙච්ච භූමියටම පැමිණෙන වාර පිළිබඳවත් මේ වන විට වාර්තා සටහන් වෙලා තියෙන එක ඒක හන්ද මේක කිසිසේත්ම සිදු කළ නොහැකි දෙයක් අනිත් පැත්තට අපි කියන්න ඕනේ ඒගොල්ලෝ රාජධානියක ජීවත් වන ඒ රාජධානි වසමේ බලාධිකාරී යටතේ ජීවත් වන සත්ත්ව කොට්ටාසයකට එවැනි කොට්ටාසයක් ඒ විදිහට Tamanට හිතුව හිතුව ලෙස වෙනත් ප්‍රදේශයකට ගෙන යාමේ හැකියාවක් නැහැ බොහෝ විට එයිදී සිද්ධ වෙන්නේ ඔවුන් නැති ප්‍රදේශයක දැමීමෙන් එහි සිට අනිත් කිඹුලන් එහෙම නැත්නම් අනිත් සතුන්ව ඉතාම නිර්දය ලෙස මරා දැමීම සිද්ධ වෙනවා අපි දැන් කතා කරන්නේ කින්රෝස් ජීවිත ආරක්ෂණ සංගමේ සභාපතිවරයා ටෝනි ෆර්නැන්ඩෝ මහත්මයා සමඟ බුදුමාටත් විශේෂ විශාල ඉතිහාසයක් තිබෙනවා මේකත් එක්ක බද්ධ වෙච්ච අපි මේ අත්දැකීම් බෙදා ගන්න සූදානම් ඔබතුමාගේ ජීවිත කාලේ කිඹුල් දැකලා දෙනවද මේ අපි දැකලා තියෙන 1982 විතර ඒක දිග කොහොමත් අඩි 15ක් විතර ඇති වු මම දැක්ක බම්බල පිටියේදී බම්බල පිටියේ ඉඳලා මේ පැත්තට එනවා එතකොට අපි ඩයිවින් යනවා හා හා එතකොට ඒ කිඹුලා මං හිතා රත්මලානේදී දැලකට ආ වුණා හා හා ඊට පස්සේ තමයි මේක පටන් ගන්නේ මේ ළඟදී ඉඳන් හා හා මේ කොමත් අවුරුදු දෙකක් තුනක් විතර ඇති නමුත් මොහොතට එන්න පටන් අරගෙන තියෙන්නේ මේ කිඹුලෝ මේ ළඟදී අපිට මේ කින්රෝස්ගේ ඉතිහාසය ගැන කියන්නකෝ දැන් මේ කින්රෝස් එක කින්රෝස් සමාජ ශාලාව ආරම්භ කළා තියෙන්නේ අපේ හිටපු සභාපති කෙනෙක් වෙනවා එයා තමයි ෆවුන්ඩර් මෙම්බර් මයික් සිරිමාන්න කියලා කොයි කාලේ වගේද 1941 1941 ඉඳන් අපි මෙතන ඉඳන් ජීවිත ආරක්ෂක කටයුතු කරනවා පීනුම් කටයුතු කරනවා ඒ ළමයිට පුරුදු කරලා ළමයි පිටරට දස්සාවල්ට යොමු කරනවා ඒ වගේ කටයුත්තක් අපි එදා ඉඳන්ම තාමත් කරනවා අපේ හුඟක් ඔක්කොම ජීවිත ආරක්ෂකයෝ පිටරට තමයි ඉන්නේ දැන් මේකට සම්බන්ධ වෙනවා නම් කවුරු හරි කොහොමද ඒක කරන්නේ කාට හරි පොඩි එක්කෙනෙක්ට පීනන්න පොඩි එක්කෙනෙක් ඇවිල්ලා මේකට නොමිලේ හරි අපි අපේ පාඨමාලා තියෙනවා සල්ලි නැත්තම් ආර්ථික අපහසුතාවයක් තියෙනවා නම් අපි ඒගොල්ලන්ගේ කිසිම දෙයක් චාර්ජ් කරන්නේ නැහැ ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දීලා අපි ඒගොල්ලන්ව ඒ පුහුණුව ලබා දෙනවා ඒගොල්ලන්ට පුහුණුව ලබා දීලා බ්‍රොන්ස් බෙල් එක අරගත්තම ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම රැකියාවක් හොයාගන්න පුළුවන් ජීවිත ආරක්ෂකෙක් හැටියට ලෝකෙ කොයි හරි දැන් එහෙම ජීවිත ආරක්ෂක සංගමයක සභාපතිවරයෙක් හැටියටත් පුහුණු කරුවෙක් හැටියටත් ඔබතුමාට අත්දැකීම් ඇති විශාල සංඛ්‍යාවක් පුහුණු කරපු කෙනෙක් හැටියට ඔබතුමා බේරගත්ත ජීවිත ගැනත් ඔබතුමාට අත්දැකීමක් ඇති මට තියෙනවා මෙතන බේරගෙන ජීවිත 40ක් විතර එක්කෙනෙක් මැරිලා තියෙනවා එයාට heart attack එකක් ඇතිලා වතුර බෑලා තව එක්කෙනෙක් මැරිලා තියෙනවා එයා සයනයිඩ් කාලා ඒ වගේ දෙක ඇරෙන්න අනිත් ජීවිත 40ම අපි ගොඩ අරගෙන තියෙනවා ගොඩ අරගෙන ඒ ප්‍රකෘති තත්ත්වයට පත් කරලා තියෙනවා දැන් මොහොතර බහින කෙනෙක්ට ඔබතුමාට සාමාන්‍යයෙන් දල වශයෙන් දෙන්න පුළුවන් උපදේශය මොකක්ද? නෑ මොහොතට හරිය ඇඟ ගඟකට හරිය ඇලකට බහිනවා නම් ඒයා අවද්ද චෝවිද්දිසි කරලා පොඩ්ඩක් බලලා කරලා සත්තු කිඹුල කොහොමත් යටම ඉන්නේ නෑනේ කිඹුල කොහොමත් මිනිත්තු 20ක් කෙනෙකුට උඩ එනවමයි. හුස්ම ගන්න උඩ එන සතේ. ඒක නිසා ඒ චෝදිසි කරලා බලලා බහින්න තමයි තියෙන්නේ. මේ වැල්ලවත්ත වෙළල තීරයට ආවට පස්සේ විශේෂ සංකේතයක් අපිට පිටිපස්සෙන් පේන්න තිබෙනවා නටබුන් වෙච්ච මේක මොකද්ද මේක SS සිංහබාහු කියලා ලංකාවේ වරාය තිබුණු ටග් බෝට් එක ඒක ගෙරැල්ලා අපි දැම්මා පොඩක් දියබට වෙන්න මාළු බෝ වෙන්න නමුත් හේතුවකට ඒක අර ලනුව ප්‍රොපෙලර් එකේ පැටලිලා ඒක අතාරින්න වුණා මේ ගෙනල්ලා දැම්මේ කොයි කාලේ වගේද මේක ගෙනත් දැම්මේ 80 ගණන් වල हेदेनो
හරි එහෙනම් බොහොම සුදු බුමාරයි බොහොම සුදු මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.